වස්සාන ධර්ම දේශනා පින්වත්නි කටන චීවරයේ ආනිසංස සඳහන් තැන සඳහන් වෙනවා සාමාන්‍යයෙන් පින්වත්නි කටන චීවරයක් සකසනකොට හැමෝටම ඉදිකටු තුඩක් કરી ගහන්න ඒ කටන චීවරේ මහනකොට ඉදිකටු පාරක් કરી ගහන්න ඉඩ දෙන්නට ඕන ඒ කියන්නේ මේ කටන චීවරේ මහන්නේ හැමෝගෙම අතින් හැබැයි භික්ෂුන් වහන්සේලා මේ කටන චීවරේ මහන්නේ නැහැ ගිහියන් විසින් මේ කටන චීවරේ මහලා භික්ෂුන් වහන්සේලාට පන්සලට පෙරහැරේ ගෙනවිත් තමයි පූජා කරන්නේ බලන්න මෙතන සිද්ධ වෙන ආශ්චර්යමත් කාරණාව තමයි බොහෝ මිනිසුන් මේ කටන චීවරය සල්ලි වලට ගන්න තැනට අදපත් වෙලා තියෙනවා මේක සල්ලි වලට ගන්න නැතුව චාරිත්‍රානුකූලව පෙර සඳහන් කරපු ආකාරයටම ගස්වල පොතු කහට පොතු වගේ දේවල් අරගෙන තම්බලා මුට්ටියකට දාලා මේ චීවරය හොඳට පඳු පවාගෙන අර සුදු රෙදිකඩ හොඳට එක තැනකවත් පැල්ලමක් හිටින් නැති වෙන්න පඳු පවා ගත්තට පස්සේ නියමාකාරයෙන් කසාවතක් බවට පත් වෙනවා මේ කසාවතක් බවට පත්ච්ච මේ කටන චීවරයේ පින්වත්නි ඒ වෙලේ කටන චීවරයක් කියලා කියන්න බෑ හේතුව තමයි කටන චීවරය කියලා කියන්නේ පින්වත්නි මේක සැකසෙන්නට ඕනේ කටිනයක් හැටියට දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මානුශාසනා වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ නොම්මර 13 අටවෙනි පටුමග වැරළලවත්ත යක්කල ලිපිනේ පදිංචි මැණික් ස්වර්ණතිලක මහත්මියයි. ඉතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ මීට වසර 3කට පෙර පරලෝ සැපත් UDM ස්වර්ණතිලක දෑබර ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකා රාම වාසී පූජ්‍ය උන්වතුරු බුබුලේ පියදස්සේ ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 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 සද්ධර්ම ශ්‍රවණාභිලාසි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ වප්පුර 15ක පොය දවසේ විකාශය වන ධර්මානුශාසනාවක් ඔබ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත පින්වත්නි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 13 අටවෙනි පටුමග වැරැල්ලවත්ත යක්කල පදිංචි මැණික් ස්වර්ණතිලක මහත්මිය ඇතුළු
පවුලේ සියලු දෙනාම විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ මීට වසර 3කට පෙර පරලොව සැපත් UDM ස්වර්ණතිලක දයාබර ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ධර්ම දානමය පින්කමක් අද වප්පුර 15ක පෝය දවසේදී සිද්ධ කර ගැනීම. එතුමියගේ ප්‍රධාන අරමුණ මූලික ස්ථානයේ තබාගෙන සෙසු අරමුණු රාශියක් අරමුණු කරගෙන අද මේ උතුම් වප්පුර 15ක පෝය දවසේ මේ ධර්මානුශාසනාව විකාශය කරනවා. මේ ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේ දරනවා. එසේනම් පින්වත්නි, අපි හැම දිනම අද මේ උතුම් වප්පුර 15ක පෝය දවසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කර ගන්නා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් දායකත්වයේගෙන කටයුතු කරන හැම දිනාටමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දිනාටමත්, දේශනා කරන අපටත්, ලෝකවාසී සියලු සත්ත්වයන්ටත් ඉක්මන් භවයක මගපල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු උපකාරක වන ධර්මානුශාසනාවක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් බණ අහන්නට සූදානම් වෙමු. පින්වත්නි, මේ වප්පුර 15ක පෝය දවසේදී සාසනිකමය වශයෙන් සුවිශාල සිදුවීම් රාශියක් සිද්ධ වුණා. වප්පුර 15ක පෝය කියලා කියන්නේ පින්වත්නි, සඳහවත් බෞද්ධ ජනතාවට, ලෝකවාසී කෝටි සංඛ්‍යාත ජනකායකට වැදගත් ඉතාම උතුම් පෝය දවසක්. පින්වත්නි, මේ වප්පුර 15ක පෝය දවසේ තමයි අප තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකයේ ඉඳලා සංකස්සපුරයට වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ මේ ආශ්චර්යමත් සිදුවීම සිදු කළේ එදා උන්වහන්සේ වස් සමාදන් වුණේ තෞතිසා දිව්‍ය ලෝකයේ. පින්වත්නි, තමන්ගේ ආදරණීය අම්මා මහා මායා දේවියට අනුග්‍රහ පිණිස තථාගත බුදු පියාණන් වහන්සේ මේ තෞතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා වස්තුන් මාසයක් තිස්සේම සුධර්මා දිව්‍ය සභා මණ්ඩපයේ සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ වැඩ ඉඳගෙන අභිධර්මය දේශනා කළා. අපි කියනවා විජම්බන කියලා. මේ විජම්බන දේශනාවෙන් අනතුරුව තථාගතයන් වහන්සේ නැවත මනුෂ්‍ය ලෝකයට වඩින දවස තමයි මේ වප්පුර 15ක පෝය දවස. පින්වත්නි, මේ වප්පුර 15ක පෝය දවසේ සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ දේවරාජවරු, බ්‍රහ්මරාජවරු මේ සියලු දෙනාම එකතු වෙලා ලෞතර අමාමෑණි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නැවත මනුෂ්‍ය ලෝකයට වැඩම කරන්න රන්තරන් හිණිමගක් එරිදියෙන් මැව්වා කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේට වැඩම කරන්න රන් හිණිමගක් මැව්වා කියලා කියනවා. පින්වත්නි, මෙයට රන් හිණිමගක් කියලා කිව්වට දිව්‍ය ලෝක ඉඳලා, තවතිසා දිව්‍ය ලෝක ඉඳලා මනුලොව දක්වාම තනපු පඩිපෙළක්. මේ පඩිපෙළේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්න. පින්වත්නි, එදා ලෝතුරා අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට වැඩම කරනකොට සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ රත්තරන් ඡත්‍රයක් අල්ලගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේට සතරවරම් දෙවිවරුන්ගේ ආරක්ෂාව මාධ්‍යයේ තථාගතයන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට වැඩම කෙරෙව්වා කියලා සඳහන් වෙනවා. එදා පින්වත්නි, මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට වැඩම කරනකොට දඹදිව නොයෙක් වැසියන්,
සංකස්සපුරයට එකතු වුණා කියලා කියනවා. හේතුව තමයි මේ සංකස්සපුරයට තමයි බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයට පා තබන්නේ. මේ සංකස්සපුරේ පින්වත්නි බොහෝ විශාල ජනකායක් ඇවිල්ලා සංකස්සපුරේ හතර දිග් භාගයේ රැස් වුණා කියලා කියනවා. පින්වත්නි මේ ආශ්චර්යමත් කාරණාව බලන්න තමයි මිනිස්සු මේ ආශ්චර්යමත් සිදුවීම බලන්න තමයි එදා ආවි. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට හරීම ලස්සනයි පින්වත්නි. රන් කඳක් අහසේ ඉඳන් පොළවට පතිත වෙනවා වගේ තමයි අපේ ලෞතර අමාමේනි බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයට වැඩම කරනකොට හරී පින්වන්තයි. මුළු පලාතම මුළු සංකස්සපුරයේම හරීම ශෝභාමත් පින්වත්නි. මේ සිදුවීම දැක බලා ගන්න තමයි එදා මහා ජනකායක් සංකස්සපුරයට සම්ප්‍රාප්ත වුණේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වඩින බව එදා සංකස්සපුරේ සිටුකම් කරපු එක්තරා සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයාගේ නම තමයි සිරිවර්ධන. මේ සිරිවර්ධන සිටුවරයා පින්වත්නි ඉතාම දක්ෂයි. ආගන්තුක සත්කාරය කරලා ඉතාම හොඳ දක්ෂතාවයක් තියෙනවා. දන් දීලා පුරුදුයි, හොඳට සිල් රැකලා පුරුදුයි, බණ භාවනා කරලා හොඳට පුරුදුතාවයක් තිබිච්ච වාසනාවන්ත සිටුවරයෙක්. මේ සිරිවර්ධන සිටුවරයා පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වඩින බව අහලා මේ සංකස්සපුරයට එකතු වෙච්ච වැසියන්ට තාම ඕනෑ කමින් හතර දිග් භාගයේ දන්සල් කරවලා ඒ වැසියන්ට ආහාර පාන වලින් සංග්‍රහ කළා කියලා සඳහන් වෙනවා. පින්වත්නි එකදු වැසියෙකුට ආහාර පාන සුලබත්වයක් තිබුණේ නැහැ. මොකද සියලු ආහාර පාන ලබා දෙන්නේ කවුද? සිරිවර්ධන සිටුවරයා. පින්වත්නි මේ සිරිවර්ධන සිටුවරයා කියලා කියන්නේ අනාගතේ මෛත්‍රී නාමයෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වන භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ. පින්වත්නි උන්වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගන්නට තමයි මනුස්ස ලෝකයේ ඉපදිලා හිටියේ. එදා සිරිවර්ධන කියන සිටුවරයා නමි. පින්වත්නි මේ සිරිවර්ධන සිටුවරයා එදා ඒ සංකස්සපුරයට භාග්‍යවතුන් වහන්සේ සංකස්සපුරයට වඩින බව දැනගෙන මේ ආශ්චර්යමත් සිද්ධිය දකින්නට ආපු පිරිසට හොඳට සංග්‍රහ සත්කාර සම්මාන කළා. මිනිස්සුන්ට එකදු අඩුවක් නැති වෙන්න සියලු පහසුකම් මේ සිරිවර්ධන සිටුවරයා විසින් සිදු කළා කියලා සඳහන් වෙනවා. මොකද සිරිවර්ධන කියලා කියන්නේ මහා සිටුවරෙක්. පින්වත්නි මේ සිරිවර්ධන සිටුවරයා බොහොම ශ්‍රද්ධාවන්තයි, දන් දෙන්න හොඳට පුරුදුතාවයක් තියෙන කෙනෙක්. ඉතින් අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විවරණ ගන්න තමයි මනුෂ්‍ය ලෝකේ මේ විදිහට පහළ වෙලා ඉන්නේ. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ එදා සංකස්සපුරයට වඩින බව මිනිස්සුන්ට දැන්නුවේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ මේ දැනුවත් වීම අහලා මිනිස්සු බොහෝ දෙනෙක් මේ සංකස්සපුරයට ආවා කියලා කියනවා. පින්වත්නි මේ සංකස්සපුරයේ එදා මේ රැස්වෙච්ච මහා සෙනඟ සේනාවට ඒ මොහොතේදී භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දර්ශනය වුණේ නැහැ. මිනිස්සු අසදිහා බලාගෙන ඉන්නව හැමෝම මේ ආශ්චර්යමත් සිද්ධිය දකින්න. එක පාරට පින්වත්නි ගණඳුරින් මිදිච්ච පුංසඳා මේ ලෝකය ආලෝකමත් කරනවා වගේ පින්වත්නි ආසින් රත්තරන් ඉනිමගක් සංකස්සපුරයට පතිත වුණා. පින්වත්නි එවෙලෙම වලාකුළු දෙබෑ කරමි දිව්‍ය පුත්‍රයන්, දිව්‍යාංගනාවන්, දිව්‍ය තූර්යනාද, දිව්‍ය බෙරවාදන මේවා නාද වෙන්න පටන් ගත්තා. පින්වත්නි ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සිරිපත්තුල් තබමින් අර රත්තරන් පඩිපෙලේ, එහෙම නැත්නම් අර රන් ඉනිමගේ තථාගතයන් වහන්සේ පියවර තබමින් මනුස්ස ලෝකෙට වැඩම කළා කියලා කියනවා. පින්වත්නි ඒ වඩින අතරතුර ලෞතර බුදුරජාණන් වහන්සේට සුවඳ මල් ඉසිමින්, පවන් සලමින්, සියලු දෙවිවරු විසින් භාග්‍යවතුන් වහන්සේව පූජා කරමින් මනුස්ස ලෝකෙට වැඩම කරගෙන ආවා කියනවා. මේ ආශ්චර්යමත් භාවය දැකපු සමහර මිනිස්සු
ශ්‍රද්ධාවෙන් ඇලලී ගියා කියලා කියනවා බොහෝ මිනිසුන් බුදු ගුණ සජ්ජායනා කරමින් ඒ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙනෙහි කරා කියලා කියනවා තවත් බොහෝ මිනිසුන් ප්‍රමාණයක් පින්වත්නි බුදුන් සරණ ගිහිල්ලා සිත පහදවා ගත්තා කියලා කියනවා දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබන්න චේතනා සකස් කරගත්තා කියලා කියනවා මේ ආශ්චර්යමත් සිදුවීමත් එක්ක පින්වත්නි මුළු සංකස්ස පුරයම ඒකාලෝකමත් භාවයට පත් වෙමින් ලෞතර බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට වැඩම කරලා මනුස්ස ලෝකයේ මිනිසුන්ට ඒ ආශ්චර්යමත් භාවය දැක්කුවා කියලා සඳහන් වෙනවා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ භූමියට මනුෂ්‍ය තලයට පය තබන්නේ සිරිපතුල තබන්නේ සංකස්ස පුරේට මේ සංකස්ස පුරේ පින්වත්නි අවිදහිත භූමියක් කියලා හඳුන්වනවා අවිදහිත කියලා කියන්නේ සියලු බුදුරජාණන් වහන්සේලා දිව්‍ය ලෝකයට වැඩම කරලා විජම්බන දේශනා කරලා නැවත මනුස්ස ලෝකයට වැඩම කරලා පය තබන භූමිය කිසිම දවසක පින්වත්නි කිසිදු බුදු කෙනෙක් වෙනස් වෙන්නේ නැහැ මේ භූමියටම තමයි පය තබන්නේ අන්න බලන්න එහෙනම් අවිදහිත භූමි වලින් එකක් තමයි මේ සංකස්සපුරේ කියලා කියන්නේ අද මේ අවිදහිත භූමිය නම් වුණේ මේ වප්පුර පසළොස්සක් පොයේ දිනේදී අප ලෞතර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයට වැඩම කරපු නිසා පින්වත්නි එදා අර පිරිස අතර හිටියා අර පිරිසට සංග්‍රහ සත්කාර කරපු ඒ මිනිස්සුන්ට කිසිදු අඩුපාඩුවක් නොවෙන්න නුවරට රැස්සෙච්ච සංකස්සපුරේට එක්විච්ච මිනිස්සුන්ට සංග්‍රහ කරපු සිටුවරයා එයාගේ නම තමයි සිරිවර්ධන කියන සිටුවරයා පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ සංකස්සපුරේට සිරිපතුල තියනවත් එක්කම මේ ආශ්චර්යමත් භාවයේ දැකපු සිරිවර්ධන සිටුවරයා තථාගතයන් වහන්සේගේ පාදමූලේ වැඳ වැටිලා තථාගත බුදු පියාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් වන්දනා කළා කියලා කියනවා බුදුරජාණන් වහන්සේගේ පාද වන්දනා කිරීමේදී පින්වත්නි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ සිරිවර්ධන සිටුවරයාගේ අනාගතය දකිනවා එතනදී තමයි පින්වත්නි සංකස්සපුරේදී තමයි අපේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ සිරිවර්ධන සිටුවරයා වෙලා උත්පත්ති ලැබලා ඉන්නකොට අන්තිම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගන්න පින්වත්නි එදා තමයි අන්න බලන්න ඒ කවද දේ දවස අද වගේ උතුම් වප්පුර පසළොස්සක පොයේ දවසක් පින්වත්නි මේ ආශ්චර්යමත් වප්පුර පසළොස්සක පොයේ දවස කියලා කියන්නේ බෞද්ධයන් වශයෙන් අපට වඩාත් වැදගත් උතුම් වන පොර පසළොස්සක පොයේ දවසක් පින්වත්නි එසේනම් අද මේ උතුම් පොර පසළොස්සක පොයේ දවසේ මේ උතුම් ආශ්චර්යමත් සිදුවීම් සිදු වුණා ලෞතර බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කළා දෙව්ලොව ඉඳලා ඒ වගේම තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ සිරිවර්ධන සිටුවරයාව උත්පත්ති ලැබලා එදා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවා කියලා අද මේ වප්පුර පසළොස්සක පොයේ දවසේ සිදුවිච්ච මේ ආශ්චර්යමත් සිදුවීම් අතර තියෙනවා පින්වත්නි ඒ වගේම තමයි මේ වප්පුර පසළොස්සක පොයේ දවසේ සිදුවන වැදගත්ම සිදුවීමක් තමයි අද මේ පොයේ දවසින් තමයි ආරම්භ වන්නේ නොයෙකුත් වෙහෙර විහාරස්ථානවල කටින චීවර පූජා පින්කම් අපි දන්නවා කටින චීවරයක් පූජා කිරීම කියලා කියන්නේ අටමහා කුසල කර්මයන් වලට ගැනෙන මහා පින්කමක් පින්වත්නි කටින චීවරයක් පූජා කරන්න බොහෝ දෙනෙක් ඉතාම කැමැත්තෙන් ඉතාම ආසාවෙන් ඉන්නේ මොකද හේතුව තමයි තමන්ගේ ජීවිතේ මේ අටමහා කුසලය කරගෙන තිබුණොතින් ඒ කාන්තෙන් ආනන්තරිය පාප කර්මයක් හැර සෙසු පාප කර්මයන් ඊළඟ ආත්මෙ ගෙවන්න නැතුව සුගතියේ උත්පත්ති ලැබන්න පුළුවන් ජීවිතයක් ලැබෙන බව තමයි සඳහන් වෙන්නේ පින්වත්නි මේ සිද්ධාමයට එක්ක බොහෝ දෙනෙක් අද කටින පින්කම් සිදු කරන්නට යොමු වෙලා ඉන්නවා අපි දන්නවා ලෝකයේ බොහෝ වෙහෙර විහාරස්ථානවල අපේ ලංකාද්වීපයේ වගේම නොයෙකුත් වෙහෙර විහාරස්ථානවල මේ කටින චීවර පූජාව සිද්ධ කරන්න බොහෝ දෙනෙක් පිළිවෙතින් පෙළ ගැහිලා ඉන්නවා පින්වත්නි මේ කටින චීවර පූජාව කියලා කියන්නේ හරිම ලස්සන විචිත්‍රවත් වූ පින්කමක්
පින්වත්නි ඉතින් මේ ධර්ම දේශනාවෙන් අද අපි ටිකක් සාකච්ඡා කරමු මේ කටන චීවර පූජාව පිළිබඳව කොහොමද මේ කටන චීවරයක් කරන්නේ කටන චීවරේ පූජා කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි ටිකක් මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමු පින්වත්නි ඔබ දන්නවා කටන චීවරයක් කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම කුසල කර්මයක් සිදු කර ගන්න පුළුවන් මහා පින්කමක් පින්වත්නි මේ කටන චීවරය සකසන්නේ සුදුරෙදි අරගෙන සිවුරක් වශයෙන් කඩ කරලා කඩ කපලා මහනවා මහලා ඉවර වෙලා පින්වත්නි මේ කටන චීවරය පඳු පොවනවා පඳු පොවන්නේ ක්‍රමවේදයක් අනුව පින්වත්නි දැන් අපි දන්නවා ක්‍රමානුකූලව අපි පසුගිය දවසක පින්වත්නි මාතර ප්‍රදේශයේ අපගේ පින්වත් දායක මහත්මයෙකුට අයත් හෝටලයක මේ කටන චීවරේ පඳු පොවන්නට කටයුතු කළා පින්වත්නි ඔබ දන්නවා මේ කටන චීවරේ පඳු පොවන්නේ ගස්වල පොතු ඒ වගේම තමයි නොයෙකුත් කහට පොතු වගේ දේවල් අරගෙන පින්වත්නි මේක හරිම ආශ්චර්යමත් දෙයක් හේතුව තමයි මේ දේ බොහෝ දෙනෙක් අද සිද්ධ කරනවා අඩුයි කටන චීවරයක් ක්‍රමානුකූලව සකසන්නේ කොහොමද පඳු පොවන්නේ කොහොමද කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ පින්වත්නි දර ලිපක තමයි කටන චීවරේ පඳු පොවන්නට ඕන කටන චීවරය දෑතින් මහන්නට ඕන පින්වත්නි කටන චීවරයේ ආනිසංස සඳහන් තැන සඳහන් වෙනවා සාමාන්‍යයෙන් පින්වත්නි කටන චීවරයක් සකසනකොට හැමෝටම ඉදිකටු තුඩක් કરી ගහන්න ඒ කටන චීවරේ මහනකොට ඉදිකටු පාරක් કરી ගහන්න ඉඩ දෙන්නට ඕන ඒ කියන්නේ මේ කටන චීවරේ මහන්නේ හැමෝගෙම අතින් හැබැයි භික්ෂුන් වහන්සේලා මේ කටන චීවරේ මහන්නේ නැහැ ගිහියන් විසින් මේ කටන චීවරේ මහලා භික්ෂුන් වහන්සේලාට පන්සලට පෙරහැරේ ගෙනවිත් තමයි පූජා කරන්නේ බලන්න මෙතන සිද්ධ වෙන ආශ්චර්යමත් කාරණාව තමයි බොහෝ මිනිසුන් මේ කටන චීවරය සල්ලි වලට ගන්න තැනට අදපත් වෙලා තියෙනවා මේක සල්ලි වලට ගන්න නැතුව චාරිත්‍රානුකූලව පෙර සඳහන් කරපු ආකාරයටම ගස්වල පොතු කහට පොතු වගේ දේවල් අරගෙන තම්බලා මුට්ටියකට දාලා මේ චීවරේ හොඳට පඳු පවාගෙන අර සුදු රෙදි කඩ හොඳට එක තැනකවත් පැල්ලමක් හිටින් නැති වෙන්න පඳු පවා ගත්තට පස්සේ නියමාකාරයෙන් කසාවතක් බවට පත් වෙනවා මේ කසාවතක් බවට පත්ච්ච මේ කටන චීවරයේ පින්වත්නි ඒ වෙලේ කටන චීවරයක් කියලා කියන්න බෑ හේතුව තමයි කටන චීවරය කියලා කියන්නේ පින්වත්නි මේක සැකසෙන්නට ඕනේ කටිනයක් හැටියට භික්ෂුන් වහන්සේලා කටිනයක් හැටියට විනය කර්මයක් කරලා තමයි මේක කටන චීවරයක් බවට පත් කරන්නේ ඔබ මෙයට දෙන ගරුත්වය තමයි පින්වත්නි හිස මත තබාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් මහපු සිවුර අරගෙන යනවා විහාරස්ථානයට අරගෙන ගිහිල්ලා පින්වත්නි භික්ෂුන් වහන්සේලාට පූජා කරනවා භික්ෂුන් වහන්සේලාට පූජා කරන්න කලින් මේ විහාරස්ථානයට අරගෙන යන අතරතුර පෙරහැර වගේ දෙයක් සකසනවා බොහෝ දෙනෙක් ඉන්නවා අපි දන්නවා කටින පෙරහැර කියලා කියන්නේ අද බොහෝ වෙලාවට ජනප්‍රිය පෙරහැරක් සමහර විට ගමේ පන්සලේ කරන කටින පෙරහැර වෙනයි නගරයේ පන්සල්වල කටින පෙරහැර වෙනයි බොහෝ වෙලාවට තියෙන තැන්වල හොඳට ලස්සනට අලිය ඇතු ගෙනල්ලා ලස්සන විදියට මේ කටින චීවර පෙරහැර කරනවා පින්වත්නි අද මේක චාරිත්‍රානුකූල භාවයක් නෙමෙයි තරඟකාරී භාවයක් හැටියටත් අපට පේන්න තියෙනවා මොකද සමහර පන්සල් තරඟකාරී විදියට මේ කටන චීවර පූජාව කියන එක සිද්ධ කරනවා කොහොම නමුත් පින්වන්නේ මේ පෙරහැරේ කටන චීවරයේ වඩම්මවන්නේ චීවරයට දෙන ගරුත්වයක් නිසා හේතුව තමයි පින්වත්නි අපේ අපි අඳින වස්ත්‍රය තමයි ලෝකේ පැරණිතම වස්ත්‍රය බුද්ධ චීවරය එනිසා අපි සකසන්නේ මේක බුද්ධ චීවරයක් හැටියට මේ බුද්ධ චීවරයට දෙන ගරුත්වය අපි අර මුලින් සඳහන් කළේ සංකස්සපුරයට බුදුරජාණන් වහන්සේ වඩිනකොට සියලු දෙවියන්ගේ පංචතූරේ නාද මැද්දේ බෙරනාද මැද්දේ සතරවරම් දේවරුන්ගේ ආරක්ෂාව මැද්දේ භාග්‍යවතුන් වහන්සේට මල්ගඳ විලවුන් ආදී ඉසිනකොට චත්‍රවලින් පවන් සරනකොට පෙරහැරකින් තමයි සංකස්සපුරයට වැඩි. අන්න ඒ වගේ තමයි පින්වත්නි සුවිශාල පෙරහැරකින් තමයි කටන චීවරේ වඩම්මන්නේ. මේක එක එක විදිහට කරන්න පුළුවන්. සුවිශාල වෙන්නත් පුළුවන්, කුඩා වෙන්නත් පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. කටන චීවරේ පෙරහැරකින් වැඩම්ම වීම පින්වත්නි උතුම් කාරණාවක්. මේක උත්තරීතර කාරණාවක්.
හේතුව තමයි පින්වත්නි ගමක පන්සලක නම් සාමාන්‍ය දුප්පත් මිනිස්සෙක් තමයි කටින චීවරය කියන එකක් කරන්නේ ඊළඟට සමහර වෙලාවට නගරයේ පන්සලක කටින චීවරයක් පූජා කරන්න ගියාට පස්සේ ඉතාම ලොකු සුවිශාල මුදලක් වැය වෙනවා කියලා කියනවා සමහරු අපිට අපි දන්නේ නමුත් එහෙම වෙනවයි කියලා කියනවා කොහොම නමුත් පින්වත්නි මේක ධනපතියන්ට තියෙන පින්කමක් නන් නෙවෙයි පින්වත් ඔබ හොඳට මතක තියාගන්න මේක කටින චීවර පූජාව කියලා කියන්නේ එක්කෙනෙක්ට වෙන්විච්ච ධනපතියෙකුට විතරක් වෙන්විච්ච එයාට විතරක් කරන්න පුළුවන් කියන පින්කමක් නෙවෙයි මේ කටින චීවර පූජාව කියලා කියන්නේ පින්වත්නි හැමෝටම මේ කටින චීවර පූජාව අයිති මොකද චීවරය කරද්දී හැමෝටම ඇවිල්ලා මේ කටින චීවරයට දායක වෙන්න පුළුවන් ඊළඟට මේ චීවරය මහද්දී හැම දිනාටම ඇවිල්ලා කටින චීවරය මහන්නත් පුළුවන් අපි කියමුකෝ දැන් ගමෙන් කටින චීවරය මහන්න සම්මාදම් කරවනවා දැන් අද වෙන්නේ එහෙමනේ බොහෝ වෙලාවට හැමෝටම සම්මාදම් කළ යුතුයි මම දැක්ක එක විහාරස්ථානයක් තියෙනවා පින්වත්නි මේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා සියලු දෙනා වහන්සේම ගමේ හැම ගෙදරකටම කටින චීවරය වඩම්මනවා එතකොට ඒ හැම ගෙදරකටම මේ අනුහස මේ ආනුභාවය ලැබෙනවා පින්වත්නි කටින චීවරේ වඩම්වලා තමයි මේ ගමේ පන්සලට කටින චීවරේ පෙරහැරින් වඩම්වන්නේ ප්‍රධාන දායකයාගේ නිවසේ ඉඳලා කටින චීවරේ පෙරහැරින් වඩම්මනවා පින්වත්නි පෙරහැරේ වැඩමවීමේදී කටින චීවරේ පින්වත්නි කිසිම තරඟකාරීභාවයක් නැහැ අලි ඉන්න ඕන ඇත්තු ඉන්න ඕන ඊළඟට නැට්ටුවෝ මෙච්චර ඉන්න ඕන ඔහොම කියලා කතාවක් නැහැ පින්වත්නි ඒක තියෙන්නේ තරඟකාරීභාවයේ පමණයි නමුත් පින්වත්නි මෙතනදී අපට දක්වන්නේ චීවරයට දිය යුතු ගෞරවය දීලා තමයි මේ කටින චීවරය වඩම්වන්නට ඕන චීවරයට දිය යුතු ගෞරවය දෙන්න ඕන පින්වත්නි දැන් අපි සිවුරකට දෙන ගෞරවය තමයි නිතර දෙවියනේ වන්දනා කිරීම දැක්කතන සිවුරක් පොරවගත් උතුමන් වහන්සේ නමක් වැඳ යුතු බව තමයි අපි අහලා තියෙන්නේ ඉතින් ඒ නිසා පින්වත්නි මේ කටින චීවරයට දෙන ගරුත්වේ එලෙසින්ම දීලා ඔබ පෙරහැර ලොකු පොඩි කමක් බලන්නේ නැතුව පන්සලට කටින චීවරේ වඩම්මවන්නට ඕන සාමාන්‍යයෙන් පින්වත්නි කටින චීවරේ වඩම්මනවා කියලා කියන්නේ පාන්දර පාන්දර කියන්නේ පින්වත්නි මං අහලා තියෙනවා එක තැනක කොස් නැට්ටක් උපමා කරනවා අර කොස් නැට්ටට පිනිබිඳු බේරෙන අවස්ථාවේ තමයි මේ කටින චීවරේ වඩම්මනවා කියලා කියන්නේ ඉතින් දැන් අදනම් බොහෝ වෙලාවට රාත්‍රී පෙරහැර තියෙනවා සමහර වෙලාවට පාන්දරත් කටින චීවරේ වඩම්මනවා චාරිත්‍රානුකූලව නම් පින්වත්නි පාන්දර යාමේ තමයි කටින චීවරේ වඩම්වන්නට ඕන එතකොට දැන් මේ ආදී වශයෙන් කටින චීවරයක් කරගෙන කටින චීවරේ විහාරස්ථානයට රැගෙන එන්නට දායකයන් වන පින්වත් ඔබ දැනගන්නට ඕන මෙතන පින්වත්නි බොහෝ දෙනෙක් ඉන්නවා අපෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමින් වහන්සේ කටින චීවරයක් පූජා කරන්න කොච්චර වගේ සල්ලි ඕනද කියලා අහනවා පින්වත්නි කටින චීවරයක් පූජා කරන්න තමන්ට ප්‍රධාන වෙන්න විතරයි ඕනේ තමන්ගේ සිතවිල්ලයි බලවත් වෙන්නට ඕන නැත්තම් පින්වත්නි මේ තරඟකාරීභාවයක් නැ සල්ලි මෙච්චර තියෙන්න ඕනේ අච්චර තියෙන්න ඕනේ කියලා අපි කියන්නේ නමුත් පින්වත්නි අද අපි දැකලා තියෙනවා කටින චීවරයක් පූජා කිරීමේදී සුවිශාල මුදලක් අවශ්‍ය වෙන බව සමාජය විසින් පිළිගත් මතයක් තියෙනවා. නමුත් පින්වත්නි මේ මුදලක් කියන එකක් නාමිකව පමණයි හැමෝම දායක වෙනවා නම් හැමෝටම ඒකාසු වෙලා කටින චීවරය කියන එක පූජා කරගන්න පුළුවන්. දැන් ගමක් නම් ගමක ගෙවල් 200ක් තියෙනවා නම් ගෙවල් 200කගෙම දායකත්වයෙන් කටින චීවරය පූජා කරන්න බැරිද? පුළුවන්. එක්කෙනෙක් ප්‍රදාන කරවලා අනෙක් 199 දෙනාම දායක වෙලානේ මේ කටින චීවර පූජාව කරන්නේ කොහොමත් පින්වන්නේ වස් ආරාධනා කළද්දී මෙට තුන් මාසයකට කලින් ඔබ වස් ආරාධනා කරනවනේ අද මේ වප්පෝය දවසේ මේ වස් ආරාධනාව වස් පවාරණය කරනවා වස් පවාරණය කරලා භික්ෂුන් වහන්සේලා පින්වත්නි මේ කටින චීවරය පිළිගන්න තමයි සූදානමින් ඉන්නේ එතකොට මේ වස්සාවාසික ස්වාමින් වහන්සේලාට පූජා කරන සිගුරක් හැටියට වස් පවාරණය කිරීමේදී පූජා කරන පිරිකරක් හැටියටත් කටින චීවර පූජාව හඳුන්වන්නට පුළුවන් සාමාන්‍යයෙන් පින්වත්නි දුගී දුප්පත් මිනිස්සු ඉන්නවා හරි ආසාවෙන් ඉන්නවා කටින චීවරයක් අනේ අපටත් පූජා කරගන්න නැත්නම් අපේ නිවසටත් චීවරයක් වඩම්ම නැත්නම් කියන එක පින්වත්නි
अपे पिंगत स्वामी वहां सेलाटअपि धनुवत् मे वस्से अनिवार्य ओब वहां सेलाघेतन विहर विहारस्थान वल कठिन चीवरय गमे हेम गिदरकटम पुलवण वडम्बण सामान्य मासे अतुलत दवसकट गेवल दिखतुनकट हरि कमण वडम्बल मे कठिन चीवरेट ये निवेसल कठिन चीवरे तबागिन पुद पूजा पवत्तन्नट उपवाहन सेला अनुग्रह देन्न एक अपटत् होंदाय पिंगत उपवाहन सेलाटत् होंदाय एवगेम तमाय ए दायकयांटत् इताम होंदाय एनिसा लोकू कुशलयक् सिद्ध वेनवा ए दायकयांटत् उपवाहन सेलाटत् एनिसा कठिन चीवरय कोहेरि गेदरकट गमे तियन हेम गेदरकटम वडम्मवन्न कैमति हेमोम इन्नवनं तमंगे गेदरट कठिन चीवरय वडम्मवा गन्नत् उत्सुक वन्न पिंगवट्नि इलंग कारणाव तमाय गिदरकट मे कठिन चीवरे वडम्मवन कोट कठिन चीवरेट दीयुतु गौरवय देन्न पिंगवत् ओब सामान्यं उस आसनयक् सकसला बुदुरजानन् वहन्से जीवमान संज्ञावेन इन्नवा कियला हितला तमन् कुडा आसनवल इंदगन्न गमन् तमंगे निवसे कठिन चीवरे तियेनवनं उदेटत् गिलंपस पूजा करला उदे दानयत् पूजा करला दहवल दानयत् पूजा करला हवसटत् गिलंपस पूजा करला पिंगवानी जीवमान बुदुरजानन वहन्सेट करन पूजावक् हटियट पिंगवत् ओब सिदु करन्न एकत् देनगन्न पिंगवत्नी मोकद हेतुव तमयि अद समहर गेवल वल कठिन चीवरे तियेनो ओहे पालुवट गिहिल्ला एहेम करन्न होंद नै गेदर पिरिट् टिकक् दाला कठिन चीवरे निरतुरुव तमनुत् पुलुवन् हेम अवस्थावकम पिरिट् सज्जायना करला कठिन चीवरे पिरिट् करन्न पिंगवत्नी एक गोडाक् वटिनव मोकद हेतुव तमयि अद बोहो देने दन्ने नै कठिन चीवरे मोकटद मे गेदरट वेडमुय कियन एकवत् मेके तियेन आशीर्वादे गोडाक् देने दन्ने नैति निसा तमयि मेहेम वेन्ने एनिसा ओब एहेम करन्न अवश्य नै ओब दन्नवा कठिन चीवरे पूजा कर गनीमे आनिसंस मोनवद कठिन चीवरे एक तियेन प्रतिफल मोनवद मेयिन लबेन पिन मोनवगेद कियन एक पिंवत् ओब हुदाकारवम दन्नवा एनिसा गेदर कठिन चीवरे वडम्मवा गत्तोत् अनिवार्यम गेदर नितर दिवेलेम दवसक् हरि ओबे गेदर कठिन चीवरे तियागत्तनम नितर दिवेलेम पिंवत् ओब पिरिस सज्जायना करमिन उदे गिलंपस पूजावत् तियमिन उदे दानयत् पूजा करमिन एवगेम दवल दानयत् पूजा करमिन सवस गिलंपस पूजावत् पवत्तमिन पिरिस सज्जायना माध्ये मे कठिन चीवरे पिंवत्नि හොඳට දිය යුතු ගෞරවය දීලා ඔබේ නිවසේ තබා ගන්න. අනේ පිළිබඳවත් පින්වත් ඔබට මතක් කළේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම තමයි පින්වත්නි. ඊළඟ කාරණාව තමයි පින්වත්නි පින්වත් ඔබ මේ කටන චීවරය වඩම්මන කොට විහාරස්ථානයට සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ කටන චීවරය කියලා කියන්නේ ඔබේ දෑතින් සකසපු දෙයක්. ඊළඟට හැම කෙනාම මේකට නූල් පොටක් කරි ගහලා මේකට දායක වෙලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේක බොහෝ වෙලාවට ගරුකලයුතු ගරු ලැබියයුතු පූජා වස්තුවක්. ඒ නිසා මේ ගරුකලයුතු ගරු ලැබියයුතු මේ පූජා වස්තුව ගරු නොකරන ගරු නොලම්මන අයට මේක දෙන්න යන්න එපා පින්වන්නි. සමහර වෙලාවට බොහෝ දෙනෙක් ඉන්නවා ගරුත්වයක් නැතිව මේ කටන චීවරේ වඩම්මන්න උත්සාහ කරනවා සමහර වෙලාවට. දැන් ඉතින් දැන් ප්‍රධානියෙක් වෙන කෙනෙක් මෙතන ඉන්නවනේ. ඒ ඉන්න කෙනා පින්වන්නේ දැනගන්නට ඕන මේ කටන චීවරය කියන එක මේ SMS දෙයක් නෙමෙයි ගරු කළ යුතු ගරු ලැබිය යුතු වස්තුවක් ඒක බොහෝ දෙනෙකුට සුගතිය සලසන දෙයක් ඉතින් අටමහා කුසලයේ පළවෙනි කුසලයක් ඉතින් ඒ නිසා මේක ගරු නොකරන අයට දෙන්න යන්න එපා හේතුව තමයි සමහරු ඉන්නවා පින්වන්නි සුරාපානය කරලා මේක ඔළුවේ තියාගන්න හදනවා තවත් සමහරු ඉන්නවා මද්ද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරලා මේක කටන චීවරේ ඔළුවට ගන්න හදනවා. ඒ වගේට කිසිසේත්ම කටන චීවරේ දෙන්න එපා පින්වත්නි. ඊළඟට ගොඩාක් දෙනෙක් ඉන්නවා අඩුම ගානේ මස් මාංශවත් නොකා පේ වේලාවක් නැහැ සමහරු ඉන්නවා. දැන් අපි කියන්නේ කටන චීවරයක් වඩම්මද්දී හොඳට තමන් පේ වෙන්න ඕන කියන එක. අඩුම ගානේ ඒ වස්තුන් මාසයේ තුලවත් අඩුම ගානේ තමන් පේ වෙලා මේ කටන චීවරය වඩම්මවන්න සුදුසු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අඩුම සති දෙකක්වත් පින්වත්නි පේ වෙන්න ඕන මස් මාස නොකා. අඩුම ගානේ උඹලකට කෑල්ලක්වත් කන්න නැතුව තමන් පේ වෙලා මේ කටන චීවරය වඩම්මනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද හේතුව තමයි මේක පින්වත්නි ගරුකල යුතු වස්තුවක් නිසා තමයි මම මෙහෙම කිව්වේ. හැබැයි මේක කවුරුත් අන්තගාමී විදිහට ගන්න එපා. මේක අපි අන්තගාමී වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට මස් මාංශ
නොකයින්න කියලා කොතනකවත් දේශනා කළේ නැහැ. කන්න කියලා කිව්වෙත් නැහැ. නමුත් උන්වහන්සේ මස් මාංශ අනුභවය ප්‍රතික්ෂේප කළෙත් නැහැ. එනිසා අපි මෙතනදිවත් සත්තුන්ගේ මස් කන්න නැතුව මාංශ අනුභවයක් නැතුව අපි පේ වෙලා හොඳට පිරිසිදුවට මේ කටන චීවරය වඩම්මනවා නම් ඒක තමයි වඩාත් වැදගත් වන්නේ. නැතුව මේ කියන්නේ පේ නොවි වඩම්මවන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හොඳට පේ වෙලා කටන චීවරය වඩම්මනකොට එහි තියෙන පුණ්‍ය ආශිර්වාදේ පුණ්‍ය ආනිසංස ඉතාම වැඩි පිංවත්නි. ඉතින් ඒ නිසා පිංවත් ඔබ මේ පිළිබඳවත් දැනුවත් වෙන්නට ඕන. ඊළඟ කාරණාව තමයි පිංවත්නි කටන චීවරයක් පන්සලට වැඩම්මුවාට පස්සේ සමහර වෙලාවට විහාරස්ථානයේදීනුත් පිරිත් සජ්ජායනා කිරීම කරනවා. පිරිත් සජ්ජායනා කිරීම කරනකොට තමන් ඒ පිරිත් සජ්ජායනාවට බොහොම ගෞරවයෙන් එකතු වෙන්නට ඕන. සමහරු ඉන්නවා රෑ නිදිවරාගෙන කටයුතු කරන්න බැරි නිසා එකවරුවක් විතරක් පිරිත් කියලා ඉවර කරනවා. නමුත් පිරිතේ ආශිර්වාදයේ තියෙන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක සර්ව රාත්‍රික කියලා කියන රෑ පහන් වෙනතුරු සජ්ජායනා කරන පිරිතේ බලය වැඩි පිංවත්නි. තුන් යම රෑ පුරාවටම සජ්ජායනා කරන පිරිතක ආනිසංස පක්ෂය වැඩි. එනිසා විහාරස්ථානයේ පිංවත්නි රැඳෙන්නට පිංවත්තුම වග බලා ගන්නට ඕන. ඊට පස්සේ පිංවත්නි දැන් ඔය කටන චීවර පූජාවකදී කල්ප රුක්ෂය කියන එකක් සකසනවා. මේ කල්ප රුක්ෂය කියලා කියන්නේ පිංවත්නි ගසක අත්තක් කපලා ගෙනල්ලා සිටුවලා මෙහි මුළු ගමේම මිනිස්සු එකතු වෙලා සමහර විට එක එක පරිස්කාර වර්ග මේ ගහේ එල්ලනවා. ඒ එල්ලන්න හේතුව තමයි මේ ගහට මේ පරිස්කාර පූජාව සිදු කරන්නේ කල්ප රුක්ෂය සිහි කරන්න. කල්ප රුක්ෂය කියලා කියන්නේ පින්වත්නි කප්රුකට කප්රුක තියෙන්නේ දෙව්ලොව. තෞතිසා දිව්‍ය ලෝකයේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩුකම්බල සෛලාසනයේ පිටිපස්සේ තමයි මේ කල්ප රුක්ෂය තියෙන්නේ. තෞතිසා දිව්‍ය ලෝකයේ ඉන්න ඕනම දෙවි කෙනෙකුට මේ කල්ප රුක්ෂය ගාවට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කළොතින් ඒ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වෙන බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. පින්වත්නි දැන් අද මේක සිහි කරන්න තමයි කටන චීවර පූජාවක් පූජා කිරීමේදී මේ කප්රුකක් එල්ලන්නේ. දැන් පින්වත්නි මේ කප්රුක එල්ලනකොට මේ කප්රුකට කැමැති කෙනෙකුට පුළුවන් පින්වත්නි තමන් සිතූ පැතූ දේවල් ලබන්න ප්‍රාර්ථනාවන් කරන්න කැමති දෙයක් මේ කප්රුක වෙනුවෙන් පූජා කරන්න පුළුවන් පින්වත්නි. දැන් පින්වත්නි සමහරු ඉන්නවා මේ කප්රුකට මුදල් පූජා කරනවා. සමහරු සල්ලි කොළ එල්ලනවා මේ ගහ වටේම සල්ලි කොළ එල්ලනවා. පින්වත්නි මේක නම් ඇත්තටම අපි අනුමත කරන්නේ හේතුව තමයි මේ කප්රුකේ වටිනාකම කියන එක රඳා පවතින්නේ සාමාන්‍යයෙන් කෙනෙක් විහාරස්ථානයකට පිරිසිදු කරගන්න අවශ්‍ය පිරිසිදුකාරක වගේ දේවල් ඊළඟට පින්වත්නි ඉදල් කොසු වගේ දේවල් පූජා කරනකොට මේ කප්රුක අලංකාරවත් වෙනවා. සල්ලි එල්ලෙද්දි සමහරුන්ට ලස්සන ඇති. හැබැයි පින්වත්නි මේ මුදල් නම් මේ කප්රුකේ එල්ලීම පිළිබඳ වෙච්චර පැහැදීමක් නැහැ බොහෝ දෙනෙක්ගේ. ඒක අපේ දැකපු දෙයක්. ඒ නිසා මම මේ දේශනාවේදී කියන්නේ ඔබ කැමති දේවල් කප්රුකට පූජා කරන්න ඒක කිසිම ගැටලුවක් නැහැ. දැන් කෙනෙකුට මේ දේශනාව කරන් යද්දි හිතෙන්න පුළුවන් කාමුදුරුව මේ සියල්ලම දේශනා කරන්නේ චාරිත්‍ර කොට්ටාසයක්. ඒ චාරිත්‍ර කොට්ටාසය තමයි පින්වන්නේ ඇත්තටම අපි මේ කියන්නේ. මොකද සියල්ල සම්මතයක්. සම්මතයක් කියලා කියන්නේ පින්වන්නේ කොහොමත් මේ චාරිත්‍ර වාරිත්‍ර කියන දේවල් මිනිස්සු අනාදිමත් කාලෙක ඉඳන් පවත්වාගෙන එනේවා. ඒකයි අපි මේ දේශනාවට මේ කාරණාවන් දේශනා කරන්නේ. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් ඕවා එකක්වත් වැඩක් නැහැ නිවන් දකින්න එක තමයි හොඳ. නිවන කියන එක ගැන විග්‍රහ කරා නම් ඉවරයිනේ. පින්වන්නේ එහෙම නෙවෙයි. දැන් මේවත් අපිට අවශ්‍යයි. මොකද මේ කාරණත් අපි දැනගන්න ඕන. අපි මේ යුගයේදී පහළ වෙලා ඉන්නේ පින්වත්නි එකපාරම මේ නිවන් දකින්න බලාගෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ආ පහළ වුණා භාවනා කළා ගියා නිවන් දැක්කා. එහෙම නෙමෙයි පින්වත්නි. දැන් මේක නිර්වාණ අවබෝධය කරනවයි කියන කාරණාව අනුපිළිවෙලින් සිද්ධ කළ යුතු දෙයක්. එනිසා දැන් මේ පින්කම් කියන දේවල් නොකර නිවන් අවබෝධ කරගන්නත් පුළුවන් කමක් නැහැ. කුසල් කියන දේවල් නොකර නිවන් අවබෝධ කරගන්න පුළුවන් කමකුත් නැහැ. එනිසා පින සහ කුසලය කියන එක අවබෝධ කරගෙන නිර්වාණගාමි ප්‍රතිපදාව පූර්ණය කරගන්න එක තමයි පින්වත් ඔබ විසින් සිදු කරගත යුත්තේ. පින්වත්නි කිසිසේත්ම පින්වත් ඔබ හිතන්න එපා නිවන් දකින්න මේ වගේ පින්කම් ඕන වෙන්නේ නැහැ. භාවනා කරාම හරි එකපාරම නිවන් ලැබෙයි කියලා.
පින්වන් එහෙම වෙන්නේ නැහැ මේවත් නිර්වාණයට අවශ්‍ය කරන දේවල් ඒ නිසා මේවා හරියාකාරව සිද්ධ කරන්න තමයි ශ්‍රද්ධාවන්තයන්ට අපි මේවා කියලා දෙන්නේ ඉතින් මේ ශ්‍රද්ධාවන්තයෝ තමයි මේවා අහලා තමන්ගේ ජීවිතය හරියාකාරව ගොඩනංවාගෙන හදාගෙන මේ කටන චීවරයක් නිවැරදිව පූජා කරන විදිහ නිවැරදිව දැනගන්නට ඕන ඉතින් ඒ නිසා පින්වත්නි තමන්ගේ අතින් කටන චීවරයක් පූජා කරගෙන නැත්තම් ඔන්න ඔබට අද ඉඳන් මේ පෝය දවස් ඉඳන් තමයි කටන චීවර පූජා පින්කම් පැවැත්වෙන්නේ කටන චීවරයකට අත ගැහුවත් පින්වත්නි සුගතියේ ඉපදෙන්න හොඳ මාවතක් තමයි කටන චීවරයකට අත ගහගන්න එක පවා එනිසා පින්වත් ඔබ කටන චීවරයක් පූජා කරන යම් තැනක ඉන්නවනම් ඒ කටන චීවරයට අත ගහ ගැනීමත් ඔබේ ශ්‍රද්ධා මාත්‍රයෙන්ම ලොකු කුසලයක් පින්වත්නි දැන් ඔබ ශ්‍රද්ධාවන්තකම ඔබට ඇති නමුත් පින්වන්නේ ඔබට ධනය නැතුව ඇති සල්ලි නැතුව ඇති නමුත් ඔබේ ශ්‍රද්ධාවන්තකමම උපයෝගී කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සද්ධා ධනං කියලා ශ්‍රද්ධාව කියලා කියන්නේ ධනයක් සමහර වෙලාවට පින්වත්නි ධනය තියෙන මිනිස්සුන්ට ශ්‍රද්ධාව නැහැ ශ්‍රද්ධාව තියෙන මිනිස්සුන්ට ධනෙ නැහැ ඔන්න දෙක තුලණයක් වෙලා තියෙනවා පින්වත්නි ඉතින් ශ්‍රද්ධාව කියන දේ තියෙනවා නම් ඔබ ධනවතෙක් සමහර විට ධනවත් මිනිස්සු ඉන්නවා ශ්‍රද්ධාවෙන් පින්කම් කරගන්නවා අඩුයි ඔබ පින්වත් ඔබ ප්‍රඥාවන්ත වෙන්න ශ්‍රද්ධාවන්තකමත් එක්කම ප්‍රඥාවන්තකම තියෙන්නට ඕන නැත්නම් ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාවක් බවට පත් වෙනවා මේ පින්කම් මේ විදියට නිවැරදිව සිද්ධ කරගන්න නැත්නම් ආවට ගියාට ඕන්නම් එපානම් වාලේ සිදු කරගන්න සූදානම් වෙන්න එපා මේ පින්කමක් කියලා කියන්නේ පින්වත්නි දිවා රාත්‍රී කුසල් රැස් වෙනවා කටන චීවරයක් පූජා කර ගැනීමේ ආනිසංස නාගිත තෙරාපදානේ තියෙනවා පින්වත්නි නාගිත තෙරුන් වහන්සේ තමන් වහන්සේ විසින් පූජා කරපු කටන චීවරයක ආනිසංස පිළිබඳව උන්වහන්සේ දක්වනවා අපි ඒ ගාථා ඇතුළත් තෙර ගාථා සජ්ජායනාව යම් තවත් දේශනාවකදී අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා පින්වත්නි එයි ආනිසංස පක්ෂය අපි ඔබට ඒ දේශනාව ඔස්සේ දක්වන්නම් පින්වත්නි එහෙනම් හැම දිනාම දැනගන්න මේ කටන චීවරයක් පූජා කිරීමේ උපරිම ආනිසංසය තමයි අටමහා කුසල කර්මයේ පළවෙනි කුසලයත් ඒ වගේම තමයි ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ නමක් අභියසදී සිවුරු පොරවගෙන රහත් භාවය ලබාගෙන ඒහි බික්කු භාවයෙන් පැවිද්ද ලබලා සංසාර විමුක්තිය ලබා ගැනීමටත් මේ කටන චීවර පූජාව උපකාර වෙනවා ඒ නිසා පින්වත් ඔබ හොඳට මේ කිව්ව කාරණාවන් මනාකොට පිළිවෙත් පුරාගෙන සිදු කරගන්න කටන චීවරයක් හැකිනම් ඔබ ඔබ විසින් දායක වෙලා විහාරස්ථානයක සිදු කරන්න ඒක ලොකු පිනක් ලොකු කුසලයක් ඒ වගේම තමයි ස්වාමින් වහන්සේලාත් මේ කටන චීවරය පූජා කර ගැනීමේදී ඔබ වහන්සේලාටත් කුසල් අයිති වෙන විදිහට ශ්‍රද්ධාවන්තයන්ගේ ගෙවල් වලට මේ කටන චීවරය වඩම්මවල ශ්‍රද්ධාවන්තයන්ට පින් කරගන්න උදව් වෙන්න ඒ පිළිබඳවත් හැම දිනාටම සිහිපත් කරමින් අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් අපි සාකච්ඡා කරන්ට දුනේ කටන චීවරයක් පූජා කර ගැනීමේ ආනිසංස පක්ෂය පිළිබඳව අපි තවත් දේශනාවකින් පින්වත්නි නාගිත තේරාපදානයේ සඳහන් වෙන විදිහට කටන චීවරයක් පූජා කර ගැනීමේ ආනිසංස කවරේද යන්න සාකච්ඡා කරමු අද අපි සාකච්ඡා කළා කටන චීවරයක් පූජා කරගන්නේ කොහොමද ක්‍රමානුකූල විදිහ මොකද්ද වර්තමානයේ කටන චීවරයක් පූජා කරගන්නේ කොහොමද කියන කරුණු ගලපලා අපි මේ දේශනාවද ශ්‍රවණය කරගත්තා මේ දේශනාව ශ්‍රවණය කිරීමේ බලයෙන් දේශනාව ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාටම මගඵල පිළිවෙලින් සුඛපටිපදාවින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්මානුශාසනාවත් උපකාරක දේශනාවක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා එසේනම් පින්වත්නි අදත් අපි වප්පුර පසළොස්වක පෝය දවසේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් විකාශය වූ මේ උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරගත්තා. අද පින්වත්නි විශේෂයෙන්ම කටන පින්කම් පවත්වන්නට ආරම්භ කරන දවස එසේනම් හැම දිනාම මේ දේශනා කරපු ආකාරයට තමන්ගේ ජීවිතයේ වටිනා කියන වසරකට එක් වතාවක් පමණක්ම සිදු කර ගත හැකි මේ අටමහා කුසලයට දායක වෙලා සුවිශාල පින් රැස් කර ගන්න කියන කාරණාව සිහිපත් කරමින් හැම දිනාටම අද දවසේදී මේ රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්
සම්මාදිට්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරන අංක 13 අටවෙනි පටුමග වැරැල්ලවත්ත යක්කල පදිංචි මැණික් ස්වර්ණතිලක මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම ලැබේවා. ඒ වගේම සියලු දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් අපි හැම දෙනාමත් ආරක්ෂා කරගෙන උතුම් අමා මහ නිවණින් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි අද මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ මැණික් ස්වර්ණතිලක මහත්මියගේ ප්‍රධාන අරමුණේ හැටියට දක්වපු ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ මීට තෙවසරකට පෙර එහෙම නැත්නම් වසර 3කට පෙර පරලොව සපත් වන්නට යෙදුන UDM ස්වර්ණතිලක දයාබර ස්වාමි පුරුෂයාටත් පින් අනුමෝදන් කරමු. එතුමා ඇතුළු මියගිය සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සෙසු වරමුණු වශයෙන් දැක්වෙනවා UDM ස්වර්ණතිලක මහත්මයාගේ සහ මැණික් ස්වර්ණතිලක මහත්මියගේ නමින් පරලොව සැපත් දයාබර දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම. එසේනම් අපි අද මේ රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ ආදරණීය දෙමව්පියන්ට අනුමෝදන් වේවා. ඒ දෙමව්පියන්ගේ පරලොව ජීවිතත් සුවපත් වේවා. ඒ දෙමව්පියන්ට උතුම් නිවනින් සැනසීම ලැබේවා. ඒ වගේම වසන්ත ජයමාන දිසානායක පුතා ඇතුළු නමින් පරලෝකගත සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ පරම්පරානුඥාතව මියගිය සියලු ඥාති වර්ගයාත් උතුම් නිවනින් සැනසේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවන්ටත් අපවත් වී වදාළ සියලු යතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටමත් ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේමයි පින්වත්නි අද මේ උතුම් වප්පුර 15 පෝය දවසේ රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් කැලුම් ස්වර්ණතිලක, නුවන් ස්වර්ණතිලක යන පුතුන් දෙදෙනාට සහ සමන්මලී ස්වර්ණතිලක දියණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය හා වාසනාවන්ත අනාගතයකට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සෙත් පතනවා. නවග්‍රහපල දුරුවී සත සාන්තිය උදා වීම පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා ඒ පින්වත් මැණික් ස්වර්ණතිලක මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම මේ උතුම් දේශනාව හේතු වාසනා වේවා කියලා අද වප්පුර 15 පෝය දවසේ ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වසංගත වදුරින් පීඩාවට පත් වෙලා ඉන්න අපේ සියලුම දෙනාටම නිදුක් බව නිරෝගී බව උදා වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වසාන ධර්ම දේශනා YouTube නාලිකාව පවත්වාගෙන යන අපේ පින්වත් ගයාන් දුෂාන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දේශක ආනන් වහන්සේ වන අපටත් සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දානමය පින්කම පවත්වන බව පින්වත් මැණික් ස්වර්ණතිලක මහත්මිය සඳහන් කරලා තිබෙනවා. එසේනම් අද මේ උතුම් පුර 15 පෝය දවසේ වප්පුර 15 පෝදා අපි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව තුළින් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් මහාර්ග කුසල කර්මයාගේ බලයෙන් අපි හැම දෙනාගේම සියලු කටයුතු සාර්ථක වේවා. මැණික් ස්වර්ණතිලක මහත්මියගේ බලාපොරොත්තුව ඇතිවිච්ච ආකාරයටම ඒ සඳහන් කරලා තිබිච්ච දායකත්වය අනුව සටහන් කරලා තිබිච්ච ඒ සියලුම අරමුණු කරුණු කාරණා එලෙසින්ම සමෘද්ධිමත් වේවා, සාර්ථක වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේම ලෝකවාසී ජනතාවටත් නිදුක් බව නිරෝගී බව ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන ගමන් විදේශගත වෙලා ඉන්න අපේ පින්වත් අම්මලා තාත්තලා හැම දෙනාටමත් සහෝදර සහෝදරියන් හැම දෙනාටමත් අද වප්පුර 15 පෝය දවසේ ආශිර්වාද කරන ගමන් අපි මේ රැස් කරගත් උතුම් මහාර්ග කුසල කර්මයාගේ ආශිර්වාදයත් ජයසිරි මහා බෝධින් වහන්සේගේ අනුහසත් දලනා හාමුදුරුවන් වහන්සේගේ ආරක්ෂාවත් අපි හැමෝගෙම ජීවිතයේ දියුණුභාවයට පත්වීම උදෙසාම හේතු වාසනා වේවා. මේ උතුම් වප්පුර 15 පෝය දවසේ කඨින පූජා පින්කම් වගේම දාන ශීලාදී තවත් ගුණ ධර්මයන් සිද්ධ කරගෙන භාවනාවත්
නොපමාව දියුණු කරගෙන හැකි ඉක්මන් භවයකදී ප්‍රාර්ථනා කරන බෝධියකි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම පිණිසම මේ උතුම් ධර්ම දේශනාමේ කුසලයත් පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් වන්න දුක්කප්පත්තාච නිදුක්කා බයප්පත්තාච නිබ්බයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් වෙසෙන සත් බිය නැතිවෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකංති ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු හැම දිනාටම සම්මා සම්බුදු සරණයි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ මීට වසර 3කට පෙර පරලෝ සැපත් UDM ස්වර්ණතිලක දාබර් ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ නොම්බර 13 අටවෙනි පටුමග වැරල්ලවත්ත යක්කල ලිපිනේ පදිංචි මැණික් ස්වර්ණතිලක මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තිරුවන් සරණයි 0718575713 0718575713 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්මදේශනා